कखयो निभानं द्वेषखयो निभानं मोहखयो निभानं। බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතර වරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ලෞතර වරණ සදහම් ධර්මදේශනා මාලාව දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ පහසුවෙන් අර්ථවත් ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෞතර වරණට සවන් දෙන්න. සදෙහිති සුපින්වතුනි සූදානම අදත් ලෞතර අරණ සුමදුර ධර්මදේශනාව ඔබ වෙත ගෙන එන්නට. අද ලෞතර අරණ සුමදුර ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ ලොව පුරා විසින ලෞතර අරණ සදහම් මණ්ඩපයේ ශ්‍රාවක පිරිස විසිනුයි. වෙහසක් නොබලා අපමණ කැපවීමකින් උතුම් වූ බුද්ධ භාෂිතයට අනුවම මේ අමහා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කරන විදග්ධ ධර්ම කතික ගෞරවනීය මාපලගම සුසිල වංශ හිමියන්ගේ මාර්තු 29 වනදාට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන උන් වහන්සේට තවත් බොහෝ කාලයක් ලෞතර තථාගත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවීම පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවය උරුම වීමටත් උන්වහන්සේ විසින් පතන්නා වූ පරම නිෂ්ඨාව වන උතුම් අරහත් ඵල පූර්ණය පිණිසත් මේ සියලු කුසල් පින්දහම් මහා නිස්රයක්ම මහා උපනිස්රයක්ම වෙත්වායි උන් යානුමෝදනා කිරීමට මෙන්ම කල්යාණ මිත්‍ර සුසිල පුත්ත හිමියන් වන් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් මෙලොවට දායාද කළ උතුම් මාපිය දෙපළ වල පරලොවසපත් හිනිතුම ලියනගේ ජිනදාස පියතුමන්ට සහ සුසීලාද මෙල් මෞතුමියට උතුම් නිර්මල නිවන නුතුරු භවයකදීම පූර්ණ කර ගැනීමට මේ සියලු කුසල් පින්දහම් හේතු වාසනා වෙත්වායි පුණ්‍යානුමෝදනා කිරීමට ඒ සත් ප්‍රාර්ථනා බන් සිතන පතන අයරින් නිෂ්ට සිත වේවායි පැති සිතින් ප්‍රාර්ථනා කරමින් අදත් ලෞතර අරණ සමුදුර දේශනාව මෙසේ ගෙන එන්නට සෝදානම් උතුම් දේශනාව ඉෂ්ට සිත කරලන්නේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරවාසී පූජ්‍ය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේ අද දේශනාවේ තේමාව නිවන ආවරණය කරන නීවරණ ධර්ම උතුම් දේශනාවස්ත සිත කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනින් යුතුව ආරාධනා කර සිටිනවා අවසරයි ස්වාමීන් වහන්ස සද්ධර්මය ශ්‍රවණය කරන්නට මත්යෙන් ඒ අසිරිමත් වූ මහා කාරුණික ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපගේ নমස්කාරය සිද්ධ කරමු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාධු සාධු සාධු
श्रद्धा बुद्धि सांपानी घी पेविदी सियलुम बुद्ध श्रावक अंगिंग अवसर प्रार्थना करनवा तथागत अनुहंसेगे यमा मैनी उदुपियान अनुहंसेगे महाशास्त्रोर्यान अनुहंसेगे उतुम्मो निर्मलो धर्मेय विवरणीकरण विग्रह करण तांग सुनाथ साधुकांग मानसिकारोत होंदीन में धर्मे हान होंदीन में धर्मे नुवनीन में नहीं करण එතකොට ඔබට ධර්මාභිසමය ධර්මාවබෝධය ඇති කරගන්නට අපහසුාවක් වෙන්නේ නැහැ. අද දවසේදී සාකච්ඡා කරන්නේ ධම්මානුපස්සනා ධම් කොට්ටාසය පිළිබඳව ධම් ව්‍යාකරණයන් පිළිබඳව. මේ ධම්මානුපස්සනාවේ පබ්බ පහක් තියෙනවා. නීවරණ පබ්බේ, ස්කන්ධ පබ්බේ, ආයතන පබ්බේ, බොජ්ජංග පබ්බේ, සත්‍ය පබ්බේ කියන. මෙතනින් නීවරණ කියන පබ්බේ ඊළඟට ස්කන්ධ ආයතන කියන මේ පබ්බ සමුදය ධර්ම කොටාසයටයි වැටෙන්නේ. සමුදය ධර්ම බොජ්ජංග සහ සච්චපබ්බ කියන දෙක නිරෝධ ධර්ම කියන කොටසටයි වැටෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන ධම්මානුපස්සනාව යටතේ අපි මේ සිහියෙන් සහ ප්‍රඥාවෙන් විමසා බලන්නේ චිත්තසංතානය තුළ ක්‍රියාත්මක වන මේ සමුදය සහ නිරෝධ ධර්ම පිළිබඳව. එයිනුත් අපි මුලින්ම සාකච්ඡා කරන මේ නීවරණ ධර්ම කියන කොටාසෙ අයිති වෙන්නේ සමුදය ධර්මයන්ට, සසර උදා කරන ධර්මයන්ට, සසර දුක්ඛස්කන්ධේ පවත්වාගෙන යන ධර්මයන්ට, නිවන ආවරණය කරගෙන අවුරාගෙන පවත්නා වූ ධර්මයන්ට නීවරණ ධර්ම කියලා කියනවා. නීවරණ ධර්ම පහක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. නීවරණ පහක් තියෙනවා, කාමච්ඡන්දය, ව්‍යාපාදය, ඊළඟට තීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන. මෙන්න මේ නීවරණ ධර්ම චිත්තසංතානයේ පවතිනවාද නොපවතිනවාද කියලා සිහියෙන් සහ ප්‍රඥාවෙන් දැන ගැනීම තමයි ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ කියලා කෙටියෙන් අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ ධම්මානුපස්සනාව යටතේ නීවරණ පබ්බේ යටතේ අපට දේශනා කරන ධම් ව්‍යාකරණය? ඉද භික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තාංච පජානාති යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති තාංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තාංච පජානාති. අන්න දේශනා කරනු දැන් මෙතන මේ කාමච්ඡන්දය ගැනයි දේශනා වෙන්නේ. ඉද භික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. ඉද භික්කවේ භික්ඛු යනාදී වශයෙන් මේ සතර සතිපට්ඨානෙදී මේ හඳුන්වන්නේ මේ සිවුරු දරාගෙන ඉන්න භික්ෂු භික්ෂුණීන් ගැන කොටස විතරක් නෙවෙයි. භික්ඛු කියලා කියන්නේ මග වඩන සීල් දෙන. පටිසම්භිදා මග්ගප්පකරණී භික්ඛු කියන පදය අර්ථකථනය කරනවා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා කියන අර්ථය. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ඊට ඇතුළත්. භික්ෂුව කියන අර්ථයට විතරක් ලඟු වෙන්න එපා. එහෙම ගත්තොත් සතර සතිපට්ඨානෙ වඩන්නේ භික්ෂූන් විතරයි කියන වැරදි මතයට එනවා. ඇයි? උපාසක උපාසිකා වඩන්නේ නැද්ද සතර සතිපට්ඨාන? වඩනවා. භික්ෂු භික්ෂුණී අංශය ආසේ ගමන යනවා. උපාසක උපාසිකාවන් මොන රාසේ ගමන යනවා? ඒ දෙදෙනාගේ වෙනසම දාන්නෝ. එතකොට භික්ෂු භික්ෂුණීන් ඉක්මනින් නිවනට ළඟා වෙනවා. උපාසක උපාසිකාවන් ප්‍රමාද වෙලා, ඒ කියන්නේ යම්කිසි ආකාරයක ප්‍රමාදයක් පවතින ප්‍රමාදය තමයි ගිහි කෙලෙස්. ඒ කෙලෙසියම තමයි ප්‍රමාදයටපත් වෙන්නේ. ප්‍රමාදයටපත් කරන. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නිවන් මඟ වඩන ශ්‍රාවකයා දැනගන්නවා මොකද්ද? තමන් තුල කාමච්ඡන්දේ ඇත්නම් කාමච්ඡන්දේ ඇත යනුවෙන් දැනගන්න. කාමච්ඡන්දේ කියන්නේ මොකද්ද? කාමයන් කෙරෙහි තියෙන ඡන්දේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පීය රාගයටයි කාමයේ කියන්නේ. එහෙනම් අන්නේ සංකල්පීය රාගයට ඇති කැමැත්තට කියනවා කාමච්ඡන්දේ කියලා. සංකල්පීය රාගයට ඇති කැමැත්ත, කාමයට ඇති කැමැත්ත කාමච්ඡන්දේ. සංකල්පීය රාගෙන් තමයි සිත ඇතුලේ සංකල්ප සකස් වෙලා තියෙන්නේ. මෙබඳු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඇසුරෙන් සැප උපදිනවා කියලා. ඒ සංකල්ප ගොනුවක්, සංකල්ප සමූහයක්. කිසිම රූපයකින්, ශබ්දයකින්, ගන්ධයකින්, රසයකින්, ස්පර්ශයකින්, අදහසකින් සැප උපදින්නේ නැහැ, දුක මිසක්.
लौकिक वशं गता लोकोत्तर धर्म नहीं लौकिक रूप शब्द गंध रस स्पर्श धर्म मे किसी में कि शप नहीं उदावी दुख अब एव नोदन्ना लोकसत्या कामी आश्वादी शपाई की अविद्या पशु लोकसत्या ये रूप तुन शप उदा विनवाय शब्द तुन शप उदा विनवाय यनादि वशं रूप शब्द गंध रस स्पर्श धर्म तुन शप उदा विनवाय संकल्प अतुल जीवर्ति मेन मे संकल्पीय रागेट काम कील किया संकल्प अक्वितर अयेम किया केवल दुख कमुदे होती शीयल लो सतुल पवती दुख स्कंदम रूपे कि सद्य कि गंधे कि रसे कि स्पर्शे कि अडास कि शप विंदा न अवसा तीन शप स्कंदे सुख स्कंदे दुख स्कंदे अर मेनिकाकर अक्कील हितागन तिरुवाना आकर एकट गुडवेदिला बहला ए तिरुवाना आकर एतियन तिरुवाना गाल टिके कतु करनो मनुसेक मेनिकाल गुड अक्कील हितागन कावधारी दवसक मेनिकल गेन हरियत मुदान सत्पुरु से केला उहुट पेनला देनवा पिंगत पे उम्बे कतु करानने मेनिकल ने मेवाटिकन तिरुवाना गाल अब मेनिकल के जाजा कत्तरम लोग दियनवा मेतन इवने मिन मेनिकल अक्कील अत्त मेनिकल अपेनन सत्यो मेनिकल निष्फल ඒ උපමාය මොකද්ද පින්වතුනි දේශනා කළේ යමෙක් මේ උතුම් ධර්මය අහලා අවබෝධ කරගෙන මේ සැපයි සැපයි කියලා කියන්නේ දුකකට බව අවබෝධ කරගන්නු අර පුද්ගලයා මැනිකල් කියලා තිරවාණ ගල් වලට රැවටිලා හිටියේ සංකල්පයක් නිසා අසත්පුරුෂය උහුට ඇති කරලා තිබුණ සංකල්පයක් ඔහු තුල මැනිකල් කියන්නේ මෙන්න මෙහෙම හැඩතල තියෙන මෙන්න මේ වගේ පාටක් තියෙන මෙන්න මේ වගේ දෙයක් කියලා असपुरुषे अवाद लपुनिसा සත්පුරුෂයන්ගේ කකුලෙන් අදිනවා මෙන්න මෙහෙම කොට්ටාසයක් ඉන්නවා උන්ට කියන්නේ අන්ධබාල පෘථග්ජනයා කියලා. මෙන්න මේ අන්ධබාල පෘථග්ජනයා හැම තිස්සෙම කාගෙන්ද අවවාද ලබන්නේ අසත්පුරුෂයාගෙන්මයි. ඔහුට කවුද ප්‍රිය? අසත්පුරුෂයාමයි. තමන්ටත් යහපත පිණිස නොපවතින, අනුන්ටත් යහපත පිණිස නොපවතින, තමන්ගෙන් තමන්ට පිහිටක් නැති අසත්පුරුෂයාගෙන්මයි ඒ අසත්පුරුෂ පෘථග්ජනයා අවවාද ලබන්නේ. එදාට ඔහුට ප්‍රිය වෙන්නේ අසත්පුරුෂයාමයි ලෝකයේ ගැන කාමයේ ගැන වර්ණනා කරන අසත්පුරුෂයාමයි වීරිය හැටියට සලකන්නේ මේ කාමයෙන් නිදහස් වන මේ භයානක සංසාර දුකෙන් සදාටම නිදහස් වන උත්තරීතර නිර්වාණ මාර්ගයේ පෙන්වා වදාළ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මහා වීරයන් වහන්සේව එදාට එහි පුරුෂයාට පේන්නේ ඔහුට පේන්නේ අර අඥාන පුරුෂයාවම වීරේ හැටියට ඒ නිසා මොකද වෙන්නේ ඒ අසත්පුරුෂයා එදාට ඔහුට සැප වශයෙන් පෙන්වලා දෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සංපස්යෙන් හටගන්නා වූ රාග සංපස්ජා වේදනාව සෝමනස්සාගත සුඛ වේදනාව ඒක තමයි සැපයි කියලා පෙන්වලා දෙන්නේ ඒ නිසාම අසත්පුරුෂයාගෙන් බණ ඇහුව නිසා අසත්පුරුෂයාගෙන් අවවාද ලැබපු නිසා ඒ අන්ධවල් පෘථග්ජනයා මොකද කරන්නේ හැමදාමත් සැපයි සැපයි කියලා හිතාගෙන ඉන්නේ අර අසත්පුරුෂයා පෙන්වලා දීපු නිර්ණායක ඔහු පෙන්ලා දීපේ රාම ඔස්සේ දකින්න ලෞකික සැපේ කාමය සැපවසි එතනින් එහාට හිතා බලන්න චින්තනයක් උදල ගොඩ නැගුන්නේ නැහැ ඒ නිසාම හැමදේම අසත්පුරුෂයාගේ නිර්ණායක මත නිගමන මත පිහිටාගෙන කාමයේ සැපයි කියන නිගමනයේම රැඳිලා ඉන්න ඔය අන්ධබාල පෘථග්ජනයා එතකොට එබඳු අන්ධබාල පෘථග්ජනයා තුල සංකල්පී වශයෙන් ගොඩනැගිලා තියෙනවා රූපය තුල සැප ඇත සද්දය තුල සැප ඇත ගන්ධය තුල සැප ඇත රස තුල සැප ඇත ස්පර්ශය තුල සැප ඇත අදහස් තුල සැප ඇත යන ආදි වශයෙන් ඔහු දන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තුල නොවේ සැප පවතින්නේ
සංකල්පීය රාගින් මේ බාහිර ආරම්මන ස්පර්ශ වීම තුලයි ඒ අනිත්‍ය ධර්මයක් බව ඒ හේතුඵල වශයෙන් උදාවන ධර්මයක් බව ඒ හේතු නිරෝධයෙන් නිරෝධ කළ හැකි ධර්මයක් බව දන්නේ මේ පෘථග්ජනයා. එනිසා ඔහු ඒ ආස්වාදයට නිච්චයි කියලා රැවටිනවා. ඒ කියන්නේ නිශ්චිත වශයෙන්ම ඒ රූපය තුල සද්දය තුල ගන්ධය තුල රස තුල ස්පර්ශ තුල අදහස් තුල සැප පවතිනවා කියලා අන්තයකට වැටිලා මේ ලෝකයට මුලා වෙනවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට මුලා වෙනවා. ඔහු ලෝකයේ තුල අනාථෙක් බවට පත් වෙනවා, අසරණෙක් බවට පත් වෙනවා. ලෝකයට මුලා වෙච්ච, සිතට වහල් වෙච්ච අන්ධ බාල පෘථග්ජන අඥානෙක් බවට පත් වෙනවා. එහෙනම් එබඳු අඥානියන් කෙරෙහි, එබඳු අසත්පුරුෂයන් කෙරෙහි, එබඳු අන්ධ බාල පෘථග්ජනයන් කෙරෙහි මහා කරුණාව උපදවමි. අනේ මේ සියලු ලෝසතුන් මගේ දරුවෝ නේද? අනේ මේ දරුවෝ දුක් විඳිනවා නේද අනාබෝධයෙන්? අනේ මේ සියලු ලෝසතුන්ව මේ දුකින් නිදහස් කරන්න ඕන කියන අපරිමිත මහා කරුණාවෙන් අපගේ අමාමෑණී ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ අනුත්තර වූ අසම සම වූ මහා සාස්තුතුමන් වහන්සේ ලෝකේ පහළ වෙනවා වසර කෝටි ගානකට පසුව, කල්ප සිය දහස් ගණන් ලක්ෂ ගානකට පසුව. ඒ අසිරිමත් වූ මහා සාස්තුතුමන් වහන්සේ පෙන්වා දෙනවා දරුවනේ ඕක නෙමේ සැපේ, බල සැපයි කියලා රැවටිලින්නේ දුකටමයි. අර බාඳුරා මල තියෙනවා, බාඳුරා මලේ පැණි තියෙනවා. ඔය බාඳුරා මලට එන රුමීන් පුංචි සත්වයෝ ඔය මලේ පැණි බොන්න ගිහිල්ලා ඒ මලටම ගොදුරක් වෙනවා. ඒ සත්තු හිතාගෙන ඉන්නේ ඒ තමන්ට සැපයක් උරුම කරලා දෙන්නේ කියලා ඒ මල. ඒ අසරණ සත්තු දන්නේ ඥාණිය නැති නිසා තමන්ගේ මේ මරණියයි මේ මල උදා කරලා දෙන්නේ කියලා. ඒ නිසා ඒ සත්තු බොහොම සතුටින් ඒ බාඳුරා මලේ පැණි බොන්න ගිහිල්ලා ඒ බාඳුරා මලටම ගොදුරු වෙලා විනාශ වෙනවා, මරණයට පත් වෙනවා. ඕන රූපයක්, ඕන සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් සංකල්පී රාගින් ස්පර්ශ කළා, සැප රූප, සැප ශබ්ද, සැප ගන්ධ, සැප රස, සැප ස්පර්ශ, සැප අදහස් යන ආදී වශයෙන් විකෘති කළා පෙනීමේ හැකියාවක්, මායාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් මේ තුච්ච නින්දේ සිතර තියෙනවා. එදාට මේ සිත පිළිබඳ යථාර්ථය නොදන්නා වූ ඒ අසත්පුරුෂ අඥානියා ඒ සිත විසින් මවාපාන ඒ ආස්වාදින මායාව මහා සැපයක් කියලා හිතාගෙන ඒ සැපය භුක්ති විඳින්න ගිහිල්ලා ඒ සිතේම ගොදුරක් වෙලා වෙනසීලා යනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා මේ අධාර්ථය පෙන්වා දීලා නුඹලා මේ සැප කියලා විඳින්නේ දුකක්මයි, නුඹලා මේ සැප කියලා උරුම කරගන්නේ දුකමයි කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. එපමණකින් නොනැවතී මහා කරුණාවෙන් දරුවනේ ඕක නෙවෙයි සැපය, මෙන්න සැපය, මෙන්න මේ සදාතනික ශාන්තිය, මේ අමා නිවනයි සැපය. ලෝක සත්‍යයට නිවන හැර සැපයක් නොපනවමි කියලා ඒ අසිරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ පෙන්වා දෙනවා නුඹලා මේ සංකල්පීය රාගයෙන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරමින් මේ සෝමනස්සහගත සුඛ වේදනාවක් නිර්මාණය වෙලා ඒ සැප වේදනාවට සැපයි කියලා රැවටිලා ඔය විදිහට తాවකාලික සුවය නෙවෙයි, ඔය මායාකාරී සුවය නෙවෙයි සැපය, ඔය දුක්කමයි. මෙලව මේ භයානක සංසාරේ මේ ජරා ව්‍යාධි මරණ ශෝක පද්ද දුක්ඛ දොමනස් උපායස රාග දේශ මොහන 11 ගින්දරට ඇදලා දාන්නේ උඹලා ඔය සැපයි කියලා හිතාගත්ත ඔය දුක් ගින්දරමයි. ඔය සැපයක් නෙවෙයි ගින්දරක්, ඔය නිවීමක් නෙවෙයි ගින්දරක්, ඔය කාමයේ කියන්නේ සැප නෙවෙයි, ඔය කාමයේ කියන්නේ දුකයි කියලා අන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා ඉන්නෝ නැවති උන්වහන්සේ පෙන්වා දෙනවා මේ කාමයෙන් වෙන්වීමයි සැපේ කිය. කාමතෝ ජායති සෝකෝ, කාමතෝ ජායති භයම්, මේ කාමයේ නිසා ශෝකයේ බය හටගන්නේ. එහෙනම් ඒ කාමෙන් වෙන් වුණාද කාමතෝ විපමුත්තසන අතිශෝක කෝත භයං, එදාට ශෝකයක් නැහැ, බයක් නැහැ. මෙලවත් පරලවත් ශෝකේ බය අවසන් අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං, එදාට ජීවිතේට මංගල්‍ය උදා වෙනවා. එතෙත් තිබුණේ අවමංගල්‍ය. අන්න ඒ අනුසාරයෙන් ධර්මයේ දකිනවා සත්පුරුෂයා. ඒ සත්පුරුෂයාගේ ධර්මයේ අප්‍රමාදී අවබෝධ කරගන්න සියලු වැඩ පසකින් තබන, සියලු වැඩ පසකින් තබලා ධර්මය අවබෝධ කරන්නේ. මොකද තමන් මේ හැම වෙලක්ම කරන්නේ ඇයි සැප විඳින්න කියලා හිතාගෙන. ඉතින් මේ විශ්වයේ අසහාය අනුත්තර වූ අසම සම වූ මහා ප්‍රඥයන් වහන්සේ දේශනා කරනවා නොඹලා ඔය සැප සැප කියලා හොයන්නේ දුක, නොඹලා ඔය සැප සැප කියලා විඳින්නේ දුක බව. එදාට ඒ උතුම් වූ බුද්ධ වචනයට කන් දෙන්නට තරම් විවේකයක් ඇති කරගන්න සමත් වෙච්ච සියලු මිනිස්යෝ, සියලු ඥානවන්තයෝ අන්න සත්‍ය වූ සැපය කුමක්ද කියලා අවබෝධ කරගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ, සත්පුරුෂයා එදාට සියලු වැඩ පසකින් තියලා ධර්මය අස අවබෝධ කරගන්නවා සියල්ලට කලින්.
අසත්පුරුෂයාට ඒ ධර්මය අහුනාම කොහොමද හැසිරෙන්නේ? එක්කෝ කියයි උඹලා උඹලගේ වැඩක් බලා ගනිල්ල මම මගේ වැඩක් බලා ගන්නම් කිය. එක්කෝ කියයි එතකොට මෙච්චර කාලයක් හම්බ කරා දරුමල්ලු හැදුවා ගෙවල් දොරවල් හැදුවා යාන වාහන රැස් කරා නිලතල රැස් කරගත්තා ලෝකෙ මල්ලන්ඩ රත කෑවා මම මෙච්චර දවසක් එතකොට කරලා තියෙන නිසරු වැඩක්ද කියලා පෙරලා ප්‍රශ්න කරයි අඥානියා. ඒ අඥානියට ඒක නිසරු වැඩක්ද සරු වැඩක්ද කියලා දැනගන්න වෙන්නේ කොයි වෙලාවකරි හොක් ගාලා පණ යන්න එන මොහොතේ ලං වෙනකොට. පණ ගියාට පස්සේ ඉතින් මොනවද තේරුම් ගන්නද? සතර අපායේ නිරසතෙක් වෙලා පෙරේතෙක් වෙලා අසුරයෙක් වෙලා තිරිසනෙක් වෙලා දුක් විඳින්න ගත්තාට පස්සේ මොනව අවබෝධ කරගන්නද අඥානියා? මරණයට ලං වෙන මොහොතක් එනවනේ පණකෙන්ද යන්න ඉස්සෙල්ලා මරණසන්න චිත්ත වීති. අන්න කර්මයේ කර්ම නිමිත්ත ගත නිමිත්ත උදා වෙනකොට අන්නේ අඥානිය දැනගන්නවා මෙච්චර කාලයක් වරේ නිසර වැඩක් තමයි කියලා. හැබැයි හොඳින් ඉන්නකම් ජීවේ ආයු කාලයේ තියෙනකම් තේරුම් ගන්න තරම් උවමනාවක් සත්පුරුෂකමක් තිබිච්ච නැති නිසා අමා ධර්මය ඇසෙද්දිත් වෙනසිල යනවා. මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසන ඉපදිලත් නිකරුණේ හිස් මිනිසෙක් වශයෙන් මෙරිලා යනවා ගිහිලා හතර අපායට වැටෙනවා. මේ ඉපදිලා මැරෙනවද මැරිලා උපදින්නේ නැද්ද? මේ උපතයි මරණය අතර සංසාරය කියලා එකක් තියෙනවද? ඌ ඇත්ත කතාවද බොරු කතාවද? සතර අපායක් තියෙනවද? යනාදි වශයෙන් විවිධාකාර තර්කවාද නගමින් මෝඩයෝ කල් ගෙවනවා. එහෙම ගත කරලා සිතනමැති මාරයාටම ගොදුරු වෙලා මේ වටිනා උත්තරීතර මනුස්ස භවෙන් අසාගෙන සතර පාය පහ දුක් විඳින සත්වේ බවට පත් වෙලා අනන්ත කාලයක් ආපහු දුක උරුම කර ගන්නවා. ඒ නිසා පින්වතුනි සත්පුරුෂයෙක් නම් අප්‍රමාදීව කළ යුතු එකම දෙය සියලු වැඩ පසකින් තබා. සියලු වැඩ පසකින් තබා. ඇයි එහෙම කියන්නේ? මං මෙහෙම පෙන්වා දෙන්නේ බුදු පියාණන් වහන්සේගේ නමින් ප්‍රඥාවන්තයන්. සියලු වැඩ පසකින් තියන්න කියලා. ඇයි ඒ? මරණය આવුත් දැන් මාරය වෙලා යමන් කිව්වහම වාසනාවක් කතා කරන්න ඉඩක් දීලා නෙමෙයි බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන යන්නේ. ඔක්ගාල බණ්ඩේ ගියාම ඔක්කම ඉවරයි. මරණේ ඉස්සරහා හේතු දක්වන්නේ නැති මිනිස්සුයෝ මරණින් නිදහස් වෙන්න කියලා කරුණාවෙන් ධර්මයේ දේශනා කරාම හේතු දක්වනවා. ඉතින් එබඳු අඥානෝ එබඳු දුෂ්ප්‍රඥෝ කවදාවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ. ඒ නිසා සත්පුරුෂයන්ටයි ප්‍රඥාවන්තයන්ටයි මේ ධර්මයේ. එහෙනම් ඔන්න ඔය කාමච්ඡන්දේ කියන්නේ ඔන්න ඔය මෙතෙක් පැහැදිලි කරපු විස්තරය. ඒ කාමයේ ඡන්දය ඇති වෙලා තියෙන්නේ ඒ කාමයේ කෙරෙහි කැමැත්තක් ඇත්තේ කා තුළද? මෙන්න මේ අතහා ධර්මය අවබෝධ කරගත්තේ නැති අර පෘථග්ජනයා තුළ. එතකොට යම්කිසි කෙනෙක් එහෙනම් උතුම් වූ අමා ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සැනින් කාමච්ඡන්දේ දුරු වෙනවද? නෑ, එහෙම දුරු වෙන්නේත් නෑ. එහෙනම් පෘථග්ජනයා සහ ආදි ශ්‍රාවකයා අතර වෙනස මොකද්ද? පෘථග්ජනයා කාමයේ දුක පිණිස පවතිනවා කියලා දන්නේ නැහැ ඔහු. කාමය දුරු කරගත යුතුයි කියන අවබෝධයට ඔහු පත් වෙලා නැහැ. එහෙනම් ආර්ය ශ්‍රාවකයා කවුද? කාමයේ තවදුරටත් ඔහුගේ හිතේ බලපැවැත්වුවා සංඥා වශයෙන්, චිත්ත වශයෙන්. කාමයෙන් වෙන් විය යුතුයි කියන අවබෝධයට පත් වෙච්ච කෙනෙක්. කාමය දුරු කරන්නට වෑයම ආරම්භ කරපු කෙනෙක්. ඒ උදෙසා සිහිය සහ ප්‍රඥාව පිහිටවපු කෙනෙක්. එහෙනම් අන්න පෘථග්ජනයා සහ ආර්ය ශ්‍රාවකයා අතර වෙනස. පෘථග්ජනයා කාමී ආස්වාදය අත්විඳිනවා. ආර්ය ශ්‍රාවකයා විශේෂයෙන්ම සෝවාන් සහ සකදාගාමි කියන දෙන්න. ඒ දෙන්න කාම රාගයෙන් ආස්වාදේ විඳිනවා. කෘතඥයත් ආස්වාදේ විඳිනවා. හැබැයි කෘතඥයා කාමී ආස්වාදේ සැපයි. මේ තමයි ජීවිතයේ සැපය. මේ තමයි සංසාරී සැපය. තව තවත් කාම සැප ලබන්න ඕන. තව තවත් මේ ආස්වාදේ විඳනිය වැඩි කරගන්න ඕන. වර්ධනය කරගෙන තව තවත් සංසාරේ පුරා මේ සැපෙන් සැපයට ආඩ්‍යමින් යන්න ඕන කියන මුලා සහගත චින්තනයේ මානසිකත්වයක් ඉන්න කෙනෙක්. ආර්ය ශ්‍රාවකයා කියන්නේ මේ කාමයේ තමයි මේ දුක. මේ කාමයේ නිසායි මෙතෙක් සංසාර දුක්ඛින්ද අනාගතෙත් මතු දුක්ඛින්දිනවා නම් ඒ සියල්ලටත් හේතුව මේ කාමයයි. එහෙනම් මේ කාමයෙන් වෙන් විය යුතුයි කියන තැන ඉඳගෙනයි ඔය ආස්වාද විඳින්නේ. එහෙනම් ඒ ආස්වාද විඳින්නේ විඳින්න සිද්ධ වෙලා තියෙනවා. කුෂ්ඨේ තියෙනකම් කහනව කරන්න දෙයක් නැහැ. දැන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම කුෂ්ඨ රෝගය තියෙනවා. එක්කෙනෙක් කුෂ්ඨයට බෙහෙත් කරන්න පටන් අරන් අනිත් කෙනා කුෂ්ඨයට බෙහෙත් කරන්න පටන් ගන්න නැහැ තාම. එයාට කුෂ්ඨය හොඳ කරගන්නත් උවමනා නැහැ. එයා කුෂ්ඨයත් එක්කම ජීවත් වෙන තීරණය කරපු කෙනෙක්. අනිත් කෙනා කුෂ්ඨය හොඳ කරගන්න ඕන කියලා තීරණය කරපු කෙනෙක්. ඒ නිසා යා නිසි වෛද්‍ය වරයෙක් මුණ ගැහිලා කුෂ්ඨය හොඳ කරගන්න බෙහෙත් ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් අර කුෂ්ඨය හොඳ කරගන්න තුන් හිතකවත් අදහසක් නැති පුරුෂයෙක් ඉන්නවා. කුෂ්ඨය හොඳ කරගන්න ඕන කියලා අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කරපු පුරුෂයෙක් ඉන්නවා. මේ දෙදෙනාටම තාමත් කුෂ්ඨය තියෙනවා. මේ දෙදෙනාම කුෂ්ඨේ කහනවා.
කුෂ්ටි තියෙන නිසා කහන්න වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් අර බෙහෙත් කරන්නේ නැති, බෙහෙත් කරන්න අදහසකුත් නැති පුරුෂයාත් කුෂ්ටි කහනවා. බෙහෙත් කරමින් ඉන්න පුරුෂයාත් කුෂ්ටි කහනවා. එහෙනම් කුෂ්ටි කහන්න සිද්ධ වුණේ ඇයි? තාම හොඳ වුණේ නැති නිසා. එහෙනම් හොඳ වෙනකන් කුෂ්ටි කහන්න සිද්ධ වෙනවා. කවදාද දවසක කුෂ්ටි හොඳ වුණාම ඒ කැසිල්ල නතර වෙනවා. ඉතින් එහෙනම් සෝවාන් පුද්ගලයාට කාම ආස්වාදී භුක්ති විඳින්න සිද්ධ වෙනවා. ඇයි ඒ? රාග විඥානය තවමත් පවතින නිසා. කාම රාගය ඇසකන නාසය දිව ශරීරයේ මනස කියන හය ආකාරයෙන් ආස්වාද විඳින්න සෝවාන් පුද්ගලයාට සිද්ධ වෙනවා. සකදාගාමී පුද්ගලයාට සිද්ධ වෙනවා. අඩුවැඩි වශයෙන් සෝවාන් පුද්ගලයාට වඩා සකදාගාමී පුද්ගලයාගේ ඒ ආස්වාදනීය ක්‍රියාවලිය අල්පයි අවමයි. මොකද කාම රාගයේ පටිගය සංයෝජන දෙක භාගිට භාගයක් සිඳලා ගිහිල්ලා වස්තුකාම ක්ලේශකාම කියන ස්වභාවයන්ගෙන් නිදහස් වෙලා යන කෙනෙක් නිසා. ඒ නිසා ඔහුගේ ආස්වාදය අල්පයි අවමයි. සුවාම් පුද්ගලයාට ඊට වඩා ටිකක් වැඩිපුර ආස්වාදයක් විඳින ආකාරයක් දකින්න ලැබෙනවා. එහෙනම් ඒ දෙදෙනාගෙම තාමත් ඒ කාම රාගය කියන කුෂ්ඨේ හොඳුන්නේ නැහැ. ඒ නිසා කාම රාගය නැමැති කුෂ්ඨේ කහන්න වෙනවා. කාම රාගයෙන් ආස්වාදෙ විඳින්න සිද්ධ වෙනවා. හැබැයි දෙදෙනාම ඒ කුෂ්ඨේ හොඳ කරගනිමින් ඉන්න දෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියාම කාම රාගයේ සාමූලිකව අවසන්ගල අනාගාමි ඵලයට පත් වුනහම එතනින් එහාට රූප රාග කියන කුෂ්ඨ දෙක තමයි තියෙන්නේ. ඒ දෙක ඇත්තර ලොකු කුෂ්ඨ දෙකක් නෙවෙයි. ඒ දෙක ඇත්තර වේදනාකාරී දෙකකුත් නෙවෙයි. කාම රාගය කියන කුෂ්ඨය තරම් ලොකු නැහැ ඒක. ඒ වගේම භයානකත් නැහැ. ඒ වගේම මේ තරම් මහා ව්‍යසනයකුත් නෙවෙයි ඒක. හැබැයි එතන තියෙන කුෂ්ඨ දෙකම තමයි. එතනින් එහාට එහෙනම් අනාගාමි උත්තමයක්. එතනින් එහාට මඟ වඩලා ඒ රූප රාග කියන කුෂ්ඨ දෙකක් හොඳ කරගත්තට පස්සේ අරිහත් මාර්ග අනුගාමි කියන තත්ත්වයට ආවා. දැන් තියෙන්නේ අර කුෂ්ඨයේ අතුරු පල ටික. අතුරු ආබාධ දෙක තුනක් තියෙනවා තව ඉතුරු වෙලා. ඒ ටික සංසිඳව ගත්තාම සදහටම සූපත් භාවයට පත් වෙච්ච අරිහත් උත්තමයන් වහන්සේ පහළ වෙනවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔක තේරුම් ගන්න ඕන. එහෙනම් කාමච්ඡන්දේ කියන මෙන්න මේ ව්‍යසනයෙන් නිදහස් වෙන්න ඕන. කාමච්ඡන්දය සැපතක් හැටියටයි පෘථග්ජනයා දකින්නේ. කාමච්ඡන්දය විපතක් හැටියටයි ආරි ශ්‍රාවකයා දකින්නේ. එහෙනම් කාමච්ඡන්දය නීවරණයක්. ඒක නිවන වහගෙන ඉන්න කාමච්ඡන්දයෙන්. අද බලන්න මේ මනුස්ස ලෝකේ කොච්චර මිනිස්සුයෝ දිව්‍ය ලෝකවල කොච්චර දෙවියෝ මේ කාමච්ඡන්දේ නිසා නිවන අහිමි කරගෙන ඉන්නවද? අත ළඟ හිත ළඟ තියෙන නිවන අහිමි වෙලා නේද ඔවුන්ට? මේ භයානක ජරා ව්‍යාධි මරණ ශෝක පරිද දුක් දුමන සුපායාස රාග දේශ මොහ කියන 11 කින්ෙන් දැවෙන සංසාරයේ උරුමය නේද ඔවුන් පුරුම? කුමක් නිසාද? මේ කාමච්ඡන්දේ නිසා. ප්‍රධාන වශයෙන්ම පවතින බලවත්ම නීවරණේ කාමච්ඡන්දයයි. ඒකයි ගැන විතර වැඩිපුර විස්තර කළේ කෙටියෙන්. නමුත් වැඩි විස්තරයක් කරන්න උත්සාහ ගත්තී. ප්‍රධාන වශයෙන්ම මේ නීවරණයෙන් තමයි නිදහස් වෙන්න ඕන. මොකද හාත්පසින්ම හිත වෙලාගෙන ඉන්නේ කාමච්ඡන්දේ. මේ ලෝක සත්‍යය ජීවත් වෙන්නේ කාමච්ඡන්දේ නිසා. කාමයේ ආහාර කරගෙනයි තුච්ච නිදිසිත පවතින්නේ. ඉතින් ඒ නිසා කාමච්ඡන්දය නීවරණයක්. එහෙනම් මෙන්න මේ ධම්මානුපස්සනාවේ යටතේ මෙන්න මේ නීවරණ පබ්බෙන් විග්‍රහ කරන්නේ මොකද්ද? යම්කිසි කෙනෙක්ගේ චිත්තසංතානය තුළ මේ ආරි ශ්‍රාවකයෙක්ගේ හිතේ මෙන්න මේ කාමච්ඡන්දේ හටගත්තොත් මෙන්න කාමච්ඡන්දේ හටගත්තා කියලා දැනගන්න. ඒ කියන්නේ ඇහැකන නාසය දිව ශරීරයේ මනස තුලින් යම්කිසි ආස්වාදයක් විඳීමට අවශ්‍යයි කියන කැමැත්ත පහළ වුණොත් අන්න කාමච්ඡන්දේ කියන එකට. එහෙනම් ඇහැකන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හය තුලින්ම යම්කිසි සෝමනස්ස සහගත සුඛ වේදනාව බලාපොරොත්තුෙන් හිත කටයුතු ආරම්භ කළොත් ඔන්න ඔබ දැනගන්න කාමච්ඡන්දේ ඇති වෙලා කාමච්ඡන්ද නීවරණය පහළ වෙලා. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා ආරි ශ්‍රාවකයා හිතේ කාමච්ඡන්දේ ඇති වුණොත් චිත්ත අභ්‍යන්තරේ කාමච්ඡන්දේ ඇති වුණා කියලා දැනගන්න. ඒ වගේම මේ බුද්ධ ශ්‍රාවකයා උතුම් වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ඒ කාමච්ඡන්දේ පහ කරගන්නවා. එතකොට මේ අභ්‍යන්තරේ කාමච්ඡන්දේ දැන් නැහැ කියලා දැනගන්න. මේ තමයි ධම්මානුපස්සන. ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ. ඊළඟට නූපන්නා වූ කාමච්ඡන්දේ හටගත්තාද ඒ මොහොතේ කාමච්ඡන්දේ හටගත්තා කියලා දැනගන්න. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕන නූපන් කාමච්ඡන්දය නූපදින ආකාරයට කටයුතු කරන්න. යම් හේකින් ඔබේ ප්‍රමාදයන් නිසා කාමච්ඡන්දය හටගත්තොත් ඒ මොහොතේදීම දැනගන්න ඕන අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති කියලා. ඒ වගේ මේ හටගත්තා වූ කාමච්ඡන්දය ප්‍රඥාවෙන් විමර්ශනය කරමින් ආස්වාදේ කාමී අනිත්‍යතාව දුක්ඛතාව අනත්තතාව අසුභතාව නුවණින් දකිමින් ආස්වාදේ විදර්ශනා කරමින් පහ කරගන්න දක්ෂ වෙන්න ඕන. එතකොට ගන්න ඔබ දැනගන්නවා උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති කියලා. ඉපදුනා වූ කාමච්ඡන්දේ පහ වුණා කියලා. මෙන්න මේ විදිහට කාමච්ඡන්දය යම් මොහොතක සිතේ පවතින්නේද ඒ මොහොතේදී කාමච්ඡන්දේ පවතින්නේ කියලා දැනගන්න.
යම් මොහොතක කාමච්ඡන්දේ සිටේ නැද්ද මේ මොහොත කාමච්ඡන්දයෙන් නිදහස් වෙච්ච පිරිසුදු චිත්ත ස්වභාවයක් කියලා දැනගන්න දැන් මේ මොහොත බැලුවොත් බණහගෙන ඉන්න නම් ඔබ සීබුතියෙන් සතර සතිපට්ඨානෙ පිහිටාගෙන බණහනවා නම් මේ වෙලාවේ කාමච්ඡන්දේ පහ වෙච්ච මොහොතක් එහෙනම් දැන් මේ වෙලාවේ සිත ගැන ආවර්ජනය කරලා බැලුවොත් ඔබට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ කියලා අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දී කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා මේ වෙලාවේ දැනගන්න පුළුවන් निरुद्ध कर दमला समुदे निरोधे सतर सतिपट्टाने प्रधान अनुपस्सनावक्कन धम्मानुपस्सनावटायिति कामच्छन्द निवारणे निदहासीमे दहम मावतु तुल गमन करन केने එහෙනම් ඔන්න ඔය විදිහටයි කාමච්ඡන්දය දැනගන්න ඕන. දැන් මම එකින් එකට කියන්න යන්නේ නැහැ. ඒවන් උපසංහර. දැන් ඔය විදිහටම ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා කියන්නේ හිතේ ඇති වෙන ගැටීම, ක්‍රෝධය, තරහව, කෝපය, වෛරය, ද්වේෂය මේ ඔක්කොම ව්‍යාපාදයට අයිති වෙනවා. එහෙනම් ව්‍යාපාදය ඔය විදිහටම හිතේ පවතින මොහොතක දැන් මේ මොහොතේ ව්‍යාපාදය පවතිනවා හිතේ. දැන් මේ මොහොතේ ව්‍යාපාදය නැහැ. මෛත්‍රී පවතින හිත යන අදවසින් දකින්න ඕන. ඒ වගේම යම් හේතුවක් නිසා නූපන්නා වූ ව්‍යාපාදේ හටගත්තාද ඒ මොහොත දකින්න ඕනේ මේ මොහොතේ මේ හේතුව නිසා නූපන්නා වූ ව්‍යාපාදේ හටගත්තා. ඒ වගේම විදර්ශනාවෙන් එහෙම නැත්නම් සමතෙන් කොයි හරි ක්‍රමයකින් ඒ ව්‍යාපාදේ පහ කරගත්තාද ඒ හටගත්තා වූ උපන්නා වූ ව්‍යාපාදේ පහ වුණා කියලා දැනගන්න ඕනේ මේ මොහොතේදීම. එහෙනම් ඔය අනුසාරයෙන්ම ව්‍යාපාදයේ පවතින මොහොතත් නොපවතින මොහොතත් යම් හේතුවකින් ඒ ව්‍යාපාදයේ උපදින ආකාරයත් හේතු නැසීමෙන් ව්‍යාපාදේ නිරුද්ධ වූ ආකාරයත් ප්‍රඥාවෙන් දැනගන්නවා නම් අන්න ධම්මානුපස්සනා නීවරණ පබ්බය තුල ඔබ ඒ ධම්මාවතේ ගමන් කරනවා නීවරණ පහ කරමින්. එහෙනම් ඔන කාමච්ඡන්ද ව්‍යාපාද. ඊළඟට තීන මිද්ද. තීන සහ මිද්ද ස්වභාව දෙකක්. තීන කියන්නේ හිතේ ඇති වෙන කුසීත අලස ගතිය, කම්මැලි ගතිය. මිද්ද කියන්නේ කය ඇති වෙන කුසීත අලස ගතිය. සිතයි කයයි කියලා දෙකක් තියෙනවනේ. මේ දෙකේ මේ කුසීතකම ඇති වෙන අලස ගතිය ඇති වෙන. එහෙනම් මෙන්න මේ තීන කියන්නේ අර හැකිලිච්ච සංකෝචන වෙමින් පවතින කම්මැලි සිත. ඒ සිතේ ස්වභාවය. මිද්ද කියන්නේ හැකිලිච්ච සංකෝචන වෙමින් පවතින ඇකිලෙන කයේ ස්වභාවය. එහෙනම් ඔන්න ඔය තීන මිද්දේ කියලා කියන්නේ සිතේ කයේ පවතින අලස ගතිය, නිදිබර ගතිය, කම්මැලි ගතිය, කුසීත ගතිය. එහෙනම් ওই විදිහටම දැන් දැනගන්නවා ආරි ශ්‍රාවකයා මේ වෙලාවේ මගේ හිතේ ගතේ හිතේද ගතේද කියලාත් වෙන වෙනමත් දැනගන්නවා. හිතේ ගතේ අලස ගතිය පවතිනවා, කුසීත ගතිය පවතිනවා. මේ වෙලාවේ ලීන චිත්තයක් පවතින්නේ, කියන්නේ කුසීත අලස චිත්තයක් පවතින්නේ. මේ වෙලාවේ කයට කම්මැලිකමක් දැනෙනවා, අලස ගතියක් දැනෙනවා, නිදිබර ගතියක් දැනෙනවා කියලා ඒ මොහොතේදී දැනගන්නවා. එහෙනම් ඒ තීන මිද්දේ පවතිද්දී ඒ ආකාරයෙන් ඒ දැනගන්නවා. එනං ඒ තීන මිද්දේ නොපවතින මොහතක ඒ තීන මිද්දේ දැන් මේ වෙලාවේ නැහැ කියලා දැනගන්නවා. ඒක දැනගන්න ඕනේ. මොකද තීන මිද්දේ කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම නිවනට බාධා කරන ධර්මයක්, සමුදය ධර්මයක්. බොහෝ විට මනුස්සයන්ට බනහන්න බැරි වෙන ඔය තීන මිද්දේ නිසා. අනෙක් නිවන් වලට වඩා භයානකයි මේ නිවන්. එහෙම බැලුවාම ඉතින් කොච්චරවත් බනහන්න ගියත් නිදි ගිරා වැටෙනවා. එහෙනම් අන්නර දිගින් දිගට බනහනකොට හිතේ තියෙන මේ අපිරිසුදු ගතිය පහවෙල යනකොට කෙලස් පහවෙනකොට මොකද වෙන්නේ? මේ හිතේ පවතින මේ සංකෝචන වෙන ස්වභාවය දුරු වෙල යනවා. තීනේ දුරු වෙල යනවා. ඒ වගේම කයේ තියෙන බර ගතියත් නැති වෙල යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කයටත් අන්න අවස්ථාවක් ලැබෙනවා විවේකීව අවදියෙන් ඉන්න. සිතටත් අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා දැන් පැය ගානක් බනහන්න පුළුවන්. කලින් බෑ. ඔය තීන මිද්දේ එන්නෙම මේ බනහන මේ ධර්මයේ හැසිරෙන, ඒ වගේම ධර්මයේ සාකච්ඡා කරන, ඒ වගේම යම්කිසි භාවනාවක් වඩන වෙලාවක විතරයි. අනිත් තැන්වලදී මායාව විසින් මේ සිතනමැති මායාව විසින් ওই දීන මිද්ද ඔහොම මතු කරන්නේ. දැන් ආස්වාදයක්
පිරිස කටයුතු කරන වෙලාවක ඔය තීන විදි දෙනවද? ඒ වෙලාවට හොඳට හිත ප්‍රබෝධයටපත් වෙලා තියෙන. හොඳට කය අවදියෙන් ඉන්නේ වෙලාවට. හැබැයි බනහන්න ගිය ගමන් කඩාගෙන වැටෙන ගහක් වගේ තසර භයානක බව දකින්නවා නම් කවදාවත් තීන විදි ඇති වෙන්නේ නැහැ පින්වතුනි. බණක් අහගන්න. යම්කිසි ආකාරයකින් මේ අකුසල නීවරණේ නැగిලා ඉන්න පුළුවන්. හැබැයි මේ නීවරණයට මිට දීලා කීයටවත් ආර්ය ශ්‍රාවකේ මේ නීවරණයට ජය ගන්න ඊට හැරලා නතර වෙන්නේ නැහැ. දැන් මෙහෙම උදාහරණයක් හිතලා බලන්න. ඔබ දවස් දෙක තුනක් නිදිවරලා ඉන්නේ. එසේ නමුත් අපි හිතමු ඔබ ඉන්නේ ගිනිවලක් අද්දර. අඟලක් දෙකක් ඉස්සරහට ගිය ගමන් ගිනිවලට වැටෙනවා. මහා ගිනිවලක් ළඟ ඉන්නේ. කොච්චර වෙහෙස තිබුණා. කොච්චර නිදිවර ගතිය තිබුණා. කොච්චර අමාරුකම් තිබුණත් ඒ වගේ ගිනිවලක් එහෙම නැත්නම් ඉස්සරහා ප්‍රපාතයක් එහෙම නැත්නම් මහා භයානක උගදුරක් ඉස්සරහා නම් ඔබ ඉන්නේ කීයටවත් ඔබට නිින්ද යන්නේ නැහැ. හැබැයි ඉස්සරහා තියෙන ගිනිවලක් ඉස්සරහා තියෙන මහා භයානක ප්‍රපාතයක් ඉස්සරහා තියෙන්නේ මහා ව්‍යසනයක් උපද්‍රවයක් කියලා දන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඔබට නිින්ද යන්නේ. එහෙනම් ඒ බව සිහි කරමින් ඉන්නවා නම් කොයිතරම් අමාරුවක් තිබුණත් අවදියෙන් ඉන්න ඇයි වැටුනොත් වැටෙන්නේ මහා ගිනිවලකටයි. ඒ නිසා තීන මිද්දේ භයානකයි. තීන මිද්දේ පහ කරගන්නට ඕන. එහෙනම් තීන මිද්දේ හිතේ හටගත්තාද මේ මොහොතේ තීන මිද්දේ යුක්ත සිතක් කියලා දැනගන්න ඕන. කයක් කියලා දැනගන්න ඕන. තීන මිද්දේ පහ වුණාද නොපවතින මොහොතක්ද මේ මොහොතේ හිතේ තීන මිද්දේ නැහැ. හිතේ තීනයක් කයි මිද්දයක් නැහැ තීන මිද්දේ නැහැ කියලා දැනගන්න ඕන. එහෙනම් දැන් මේ මොහොත ගැන සිහි කරලා බලන්න ආවජනය කරලා බලන්න. එතකොට ඔබට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ නීවරණය ඔබ තුළ පවතිනවද නැද්ද කියලා. ඉතින් එහෙනම් තීන මිද්දේ ඇති මොහොතක තීන මිද්දේ ඇතයි දැනගන්නවා. තීන මිද්දේ නැති මොහොතේදී තීන මිද්දේ නැතයි දැනගන්නවා. යම් කිසි හේතුවක් නිසා නූපන්නා වූ තීන මිද්දේ හටගත්තාද ඒ මොහොතේදී හටගත්තා කියලා දැනගන්නවා. යම් කිසි මොහොතක තීන මිද්දේ හේතු නැසීමෙන් නිරුද්ධ වුණාද පහ වෙලා ගියාද ඒ තීන මිද්දේ පහ වුණා කියලා නෝනින් දැනගන්න ප්‍රඥාවෙන් ඉවසා බලා දැනගන්න. එතකොට පින්වතුනි එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් තීන මිද්දේ චිත්තසංතානිය තුළ පවතිනවාද කය තුළ පවතිනවාද සිත කය දෙක තුළ තීන මිද්ද ස්වභාවය පවතිනවාද නොපවතිනවාද යම් හේතුවක් නිසා හටගත්තාද හට නොගත්තාද හටගත්තා වූ තීන මිද්දේ පහ වුණාද කියලා දැනගන්න පුළුවන් නම් ඔබ ධම්මානුපස්සනා තුළ ඉන්න කෙනෙක්. දැන් එහෙනම් ඔන්න තීන මිද්දේ දැක්ක අපි. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ විසිරෙන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ හිතේ පසුතැවෙන ස්වභාවය. හිත විසිරෙනවා පසුතැවෙනවා. ওই ස්වභාව දෙක. දැන් මේ වෙලාවේ බණහගෙන ඉන්නකොට උනත් හිත විසිරෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම බණහගෙන ඉන්නවා හොඳ උනන්දු වෙමින්. දැන් හාමුදුරුවෝ බණ දේශනා කරගෙන යනකොට මොකක් හරි උපවාදයකට උපාදී ගැන කියනවා. කිව්ව ගමන් ඇත්ත නේන්න මටත් මේ උපාදී වැඩ කටයුතු තියෙද්දී මම මෙවිල්ලා බණහන්නේ. ඒකට පාඩම් කරන්න තියෙනවා. හෙට අනිද්දාට විභාගේ තියෙනවා. විභාගෙට පාඩම් කරන්න තියෙනවා. විභාගෙ ලියන්න තියෙනවා. මට මේ ඒ කාලේ ඉන්නේද මම මේවිල බණහන්නේ. මට දැන් මොකද වෙන්නේ? මට විභාගේ පාස් කරගන්න බැරි වේද මේ වැඩේ? යනාදී වශයෙන් ඔන්න ඒ ගැන හිතන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? හිත විසිරිලා යනවා. අර සමාධිමත් හිත, අර සංසුන් හිත නොසන්සුන් වෙනවා. ඊට පස්සේ මොන බණ ඇහිල්ලත් දායි. ඊට පස්සේ තුච්ච නින්දේ සිත කියන්නේ ඵලයන් ඵලයන් ගිහිල්ලා ඒ උපාදී ගණි මොකද සංසාරේ කවදා හරි දවසක බට නිවන උරුම කරලා දෙන්නේ ඔන්න විභාග වලින් තමයි කියලා. ඔබ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දමන සුපාස සියල්ලෙම නිදහස් කරන්නේ ඔන්න ඔය විභාග වලින්. ඔය ලැබෙන ඒ වලින් බී වලින් ඒ වගේම අර ලැබෙන සාමාර්ථ වලින් ෆස්ට් ක්ලාස් වලින් ඕයන් තමයි කවදා හරි දවසක මේ සංසාර ගමනේ දුක අවසන් වෙන නිසා ඉක්මනට ගිහිල්ලා ඒ වැඩේ කරගනින් කියලා තුච්ච නින්දසිත ඒ ධර්මයේ අහන්නට බාධා කරමින් එළවා දමනවා එතනින්. ඒ නිසා අනවශ්‍ය කිසි දෙයක් හිතන්න එපා. මේ උද්දච්ච කියන ස්වභාවයෙන් හිත මුදවගෙන නිදහස් වෙලා බණහන්න මම පොඩි උපක්‍රමයක් කියනවා. මෙන්න මෙහෙම බණහන්න. දැන් බණහගෙන ඉන්නකොට ඔබට හිතෙනවා හිත කරන්න තියෙන වැඩ, අනිද්ද කරන්න තියෙන වැඩ, යනාදී වශයෙන් ඉදිරියට කරන්න තියෙන වැඩ. ඔය හිතේ නොසන්සුන්භාවය ඇති වෙන්නේ ඔන්න ඔය නිසා. උද්දච්ච කියන ස්වභාවයට එන්නේ. එහෙනම් ඔය ස්වභාවයෙන් නිදහස් වෙන්නේ කොහොමද? දැන් අපි හිතමු මෙහෙම. යම්කිසි මිනිස්සෙක් එල්ලා මරන්නට නියම කරනවා. එල්ලා මරන්නට නියම කරලා ඔහුට වෙලාවක් දෙනවා. අපි හිතමු නිකන් උදාහරණයක්. අද රාත්‍රී 10ට ඔබ එල්ලා මරනවා. ඒකාන්තයි. නියම කරලා ඉවරයි උසාවිය. ඈ 10ට මරන්න. දැන් වෙලාව රෑ 8යි කියලා හිතමු. ඉතින් අහනවා ඒ අදාළ විනිසුරුවරුන් ඒ වදකයා එහෙම අහනවා ප්‍රශ්නයක්. ඔබේ අවසාන ඉල්ලීම මොකක්ද? මේ පුරුෂයා ඥානීය මාත්‍රයක් හරි ඇති මිනිහෙක් කියමුකෝ.
ඒ මිනිසේ නං කියයි දැන් ඉතින් මැරෙනවානි දැන් ඉතින් මරණයෙන් පසු ජීවිතය සැපවත් කරගන්න නම් මේ මොහොතේ හරි මම පිනක් දහමක් කුසලයක් රැස් කරගන්න ඕන එසා හොඳම දේ තමයි මට බණක් අහන්න දෙන්න අර විනිසුරු වරු ඉතාම සතුටින් ඒ ධර්ම දේශනාව ලෑස්ති කරලා දෙනවා දැන් වෙලාව රෑ 8යි රෑ 10ට ඉල්ලා මරනවා එතකොට ඔය පුරුෂයා දැන් හොඳටම දන්නවා රෑ 10ට ඉල්ලා මරනවා කියලා පැය දෙකයි දැන් තියෙන වනහන් දැන් කවුරු හරි හාමුදුරු කෙනෙක් ඔහුට කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා ඔය ධර්මයේ දේශනා කරද්දී ඔය පුරුෂයා දැන් රෑ 10ට ඉල්ලා මරන්න නියමිතයි ඔය පුරුෂයා කල්පනා කරයිද මෙහෙම මේ බණ ටික අහන ගමන් කල්පනා කරයිද හෙට උදේට මට අහවලා මුණ ගැහෙන්න තියෙනවා අනිද්දාට මට අර අලුතෙන් ගත්ත ඉඩමේ ගේ හදන්න පටන් ගන්න වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙනවා ඊට පහුවෙන්දට මගේ විභාගයක් තියෙනවා ඒකට පාඩම් කරන්න තියෙනවා ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්න තියෙනවා ලබන සතිය මගේ විවාහයට අවශ්‍ය කරන කටයුතු ඒ විවාහයේ උසුම්ගත කටයුතු කර ගන්න තියෙනවා ඔහොම ඔහොම හිතයිද නැත්තම් මොනවා හරි හිතයිද ඔය අනවශ්‍ය දෙයක් නෑ හිතන්නේ නෑ ඊයේ හොඳටම දන්නවා රෑ 10ට මරනවා කියලා රෑ 10ට මරණීන බව දන නිසා ඔහු සියලු අරමුණු නිමිති පැත්තකින් තියලා ඉතාම උමනාවෙන් බණ ටික අහනවා ඒකාන්තයි හැබැයි ඥානවන්තයෙක් ඉන්න අඥානීන් නම් උතනදිත් ඔය කාරණාව සිද්ධ වෙන්නේ නැහැ මොකද මරණය ගැන සීකර කර ඉන්න පුළුවන් හත් විලාවේ මම මැරෙනවා නේද කයියෝ මම මැරෙනවා නේද කිය කිය එතකොටත් මරණානුසතිය නෙවෙයි ඒක ඒකයිල මෝඩකම මරණානුසතිය නම් වැරදලා තිබුණේ එහෙනම් කොහොමද රෑ 10ට මැරෙනවානේ එහෙනම් ඉස්සෙල්ලාම ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කර ගන්න ඕන කියන තැන ඉඳගෙනයි බණ අහන්න. එහෙනම් ඒ විදිහට බණ අහනවා නම් මේ පුරුෂයා ඔහුට කිසිම කාලයක උද්දච්ච කියන නිවන්නේ නැගින්නේ ඇයි ඒ? හිත විසිරිලා යන්න හේතුවක් නැහැ. මොකද විසිරෙන්න අරමුණක් පේන්නේ නැහැ. ඇයි? තව සුළු මොහොතකින් මරණය උදා වෙනවා කියලා පේනවා. එහෙනම් ඔබේ හිත විසිරෙන්නේ ඇයි? ඔන්න ඔය ඔබවත් එල්ලලා මරන්නට නිමිත බව නොදන්න නිසා. දැන් ඔහුට නම් අඩුම තරමේ දැනගෙන හිටියා තව පැය දෙකකින් ඉඳලා මරණ නිමිතයි කියලා. අපි නම් දන්නේ නැහැ. තව පැය දෙකක් නෙවෙයි. තව පැයකින්, තව පැය භාගකින්, තව විනාඩි 5කින්, තව විනාඩියකින් ඉඳලා මරණ නිමිතද කියලා. ඒක පාඩම හෘදයාබාධයක් ආවා. මුලේ නහරයක් පිපුරුවා. නැත්නම් මොකක් හරි වෙන අභ්‍යන්තරේ විශාල විනාශයක් සිද්ධ වුණා. මේ මොහොතේම පණ ගියා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නෑ කියන්න බෑ ඔබටවත් මටවත්. එහෙම නොවෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මේක විහිළුවක්. මොනින් කල බලන්න. නමුත් අපිට ඕක සිහි වෙන්නේ නැත්තේ ඇයි? අපි මරණේ කල් දාගෙන ඉන්නේ කාට උමනා විදියටද? තුච්ච නින්දේ සිත දුමනා විදියට. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි, මරණේ උදා වෙන්නේ කොයි මොහොතේද දන්නේ නැත්නම් අපි හැමතිස්සෙම මරණේ උදා වෙන්නේ මේ මොහොතේ කියලා හිතාගෙනයි මේ ධර්මයට කන් දෙන්න ඕන. එතකොට කිසිම කලක හිත විසිරෙන්නේ නැහැ. එතකොට ඔබට ධර්මයට වැඩි අරමුණක් පේන්නේ නැහැ ජීවිතේ. ධර්මයට වඩා ලොකු අරමුණක් පේන්නේ මේයි. මේ තියෙන අපේ තියෙන අඥානකම නිසාමයි අවිද්‍යාව නිසාමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ අමා ධර්මය අපට පෙන්වා දීලා ඉවරයි අපි මේ එක එක හේතු ගිය අපේ ප්‍රමාදී ඇති කරගෙන අපි ඒවට අපේම වැරදි ටික සාධාරණීකරණය කරගන්න හදන මේ වැරදි ටික අමා මෑණියන් මහසාර අසංකල්ප ලක්ෂයක් කිසි දුක් ඉඳලා ඒ මහා කාරුණික උතුමන් වහන්සේ මේ ලෝකයට දේශනා කරමු මේ අමා ධර්ම වටිනාකම යම් මිනිසෙට තේරෙනවා නම් ඒ මනුෂ්‍යයා කවදාවත් මේ අමා ධර්මයේ ඉස්සරහා කිසිදු ආකාරයකින් ඒ අමා ධර්මයට අංශු මාත්‍රයක සිතුවිලි මාත්‍රකින් වචන මාත්‍රකින් ක්‍රියා මාත්‍රයකින් නින්දාවක් අවමානයක් සිද්ධ වෙන අන්දමට හැසිරෙන්නේ නැහැ. අන්නේ පුද්ගලයාට ධර්මයේ පිහිට නොහෙටත් උඩි ඔබට ඕන මේ සංසාර දුකින් සාධාරණ නිදහස ඒ සදාතනික අජරාම රමා මහා නිවණින් සැනසෙන්න නම් ඔබේ ජීවිතයේ අන්තයක ධර්මය ධර්මයට තමයි ගරු කරන්න ඕන. ධර්මයට ගරු කරනවා කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට ගරු කරනවා කියන එක. ඊළඟට ආර්ය මහා සංඝරත්නයට ගරු කරනවා කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේට සැබෑ වශයෙන් ගරු කරයි නම් ඔහු ධර්මයට අනිවාර්යෙන් ගරු කරනවා. ධර්මයට ගරු කරයි නම් ඔහු සැබෑ වශයෙන් ඒකාන්තයෙන්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේට සත්‍ය වශයෙන්ම ගරු කරනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේට ශ්‍රී සත් ධර්මයට සත්‍ය වශයෙන් ගරු කරයි නම් ඔහු ඒකාන්ත වශයෙන්ම ආර්ය මහා සංඝරත්නයටත් ගරු කරනවා. ඒ කියන්නේ ත්‍රිවිධ රත්නයටම ගරු කරනවා. ත්‍රිවිධ රත්නයටම ගරු කරනවා නම් උද්දච්චය කියන නීවරණේ ඉන්නේ නැහැ බණහද්දි. උද්දච්චය කියන නීවරණේ ඉන්නේ නැහැ බණහද්දි. එහෙනම් ඒ උද්දච්චය කියන නීවරණේ නිදහසල බණහන්න පුළුවන්කම ලැබෙනවා. බණ භාවනාවන්හි නිරත වෙන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ සිත සැලසෙනවා. කෙනෙක්ට මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවණීය ප්‍රසාදය ඇති කරගත්තා නම් ඒක සත්‍ය වශයෙන් වෙන්න ඕන. බොරුවට නෙමෙයි කාටවත් පේන්නේ එහෙම නෙවෙයි.
එහෙනම් කුක්කුච්ච කියන්නේ මොකද්ද? කුක්කුච්ච කියන්නේ හිත පසුතැවෙන ස්වභාවය. හිත පසුතැවෙන ස්වභාවය. විවිධාකාර හේතු නිසා හිත පසුතැවෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කරපු අකුසලයේ ගැනත් පසුතැවෙනවා, නොකරපු කුසලයේ ගැනත් පසුතැවෙයි. බනහත්. දැන් අපි අකුසලයේ ගැන කියමින් ඉන්නකොට ඔන්න සිහිබුද්ධියෙන් බණ ඇහුවේ නැත්තම් දැන් භික්ෂුව කියනවා උපමාවකට සර්පෙක් නසා දැම්ම මරා දැම්ම කතාපුවතක් ගැන. දැන් මේක අහගෙන ඉන්නකොට සිහිබුද්ධිය නෙවෙයි නම් මේ පුද්ගලයා මේ බණ ටික අහගෙන ඉන්නේ. ඔන්න එයාට අතීත නාම ගෝත්‍රාවචින මතක සටහන්. දැන් ඔන්න ඒ පැත්තට යනවා. තමුණු සර්පේ මරුප එකක් මතක් වෙනවා. තමන් සර්පයක් මරුපු ආකාරය මතක් වෙලා දැන් අකුසලයක් යනාදීම වශයෙන් ඒක විග්‍රහ වෙද්දී අයියෝ මම ඒ කාලේ මැරුවනේ සත්තු. දැන් නැතුව මැරුවනේ අයියෝ කුසලයක් කරගත්තානි. අනේ ඒ කාලේ මේ ධර්මයේ දැනගෙන හිටියේ නෑනේ. ඒ නිසා මම සතෙක් මැරුවානි, නායක මැරුවානි, බොලකෙක් මැරුවානි කියලා ඔන්න දැන් ඒක ගැන හිතේ තියෙන්නේ. අන්න කරපු අකුසලයේ ගැන තැවෙන්නේ. ඒ වෙලාවේ මොකද වෙන්නේ? ඒ ධර්මය ඇහින්න නැතුව යනහොත්. එතන කොච්චර ගැඹුරු වටිනා ධර්මයක් දේශනා වුණත් අර අනවශ්‍ය දේ හිත හිත ඉන්න නිසා මොකද වෙන්නේ? ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඇහින්නේ නැහැ. සෝතාවදාන නැහැ. කනට විතරක් ඇහෙනවා, හිතට ඇහෙන්නේ නැහැ. එහෙනම් අන කුක්කුච්ච නීවරණ එක ස්වභාවයක් තමයි කරපු අකුසල් ගැන තැවෙන ස්වභාවය. එහෙනම් මේ බණහද්දී ඔබ කරපු අකුසල් ගැන තැවෙන්න යන්න එපා. හදිස්සියවත් කල්පනා කරන්න අඟුලිමාල හාමුදුරුව කරපු අකුසල් ගැන තැවි තැවි හිටියා නම් කවදාවත් උතුම්ම නිර්වාණයට පත් වෙයිද? පත් වෙන්නේ නැහැ. එහෙනම් තාම සමහර විට තැවෙනවා සංසාරේ. ඔය අම්මා තාත්තා මරන්න යමෙක් කටයුතු කරු, ඒ වගේ මහා බරපතල පාප කර්මයක්, ඒ කියන්නේ ආනන්තරික අකුසලයක් යමෙක් ගැතින් සිද්ධ වුණොත් ඔහුට බැරි වෙන්නේ ඒකයි ධර්මාබෝධය ලබන්න. ඇයි ඒ? හැම තිස්සෙම ඔය අකුසලෙමයි සිහි වෙන්නේ. දැන් මේ ජීවිතේ වුණත් කවුරු හරි මොනවා හරි බරපතල පාප කර්මයක් කරගත්තොත්, තැවෙන්න යමක් ඉතුරු කරගත්තොත්, ඉත තප්පදි බෙච්ච තප්පදීන් තැවෙන එකම තමයි වෙන්නේ හැම තිස්සෙම. එහෙනම් කරපු අකුසල් ගැන තැවෙන එකත් පාපයක්. ඒ කියන්නේ දැන් ඔබ මෙච්චර කාලයක් ජීවිතේ නොදැන සත්පුරුෂයෙ මුණ ගැහිච්ච නැති නිසා, අසත්පුරුෂයෙ විතරක් මුණ ගැහිච්ච නිසා, ඒ අසත්පුරුෂයන්ගෙන් බණ අහලා ජේතවනාරාමයට ගල් ගහපු නිසා මෙච්චර කාලයක් තැවෙන දේවල්මයි කරගත්තේ. දැන් තැවි තැවි මෙච්චර කාලයක් හිටියා. අපි හිතමු මේ මොහොතේ ඉඳලා ඔබට මේ සද්ධර්මය, සත්‍ය වූ ධර්මය, තථාගතයන් වහන්සේගේ අමා ධර්මය ඇහිඳ පටන් ගන්න. දැන් මොකද්ද ඔබ කරන්න ඕන? දැන් මේ මොහොතේ ඉඳලා තැවෙන එක නතර වෙන්න ඕන. ඒ කිව්වේ ආ හිතන්න එපායි අන්ධකාර අතීතය ගැන, ආ හිතන්න එපායි අතීත අකුසලයන් ගැන, ඒ ගැන හිතන්න එපායි. හිතුවොත් මොකද වෙන්නේ? තැවෙන ස්වභාවය තුළ නැවතේ පාප චෛතසික බලවත් වෙනවා. ඒ කියන්නේ ආභූ පාපේ රැස් වෙනවා පෙර අතීතයේ සිද්ධ වෙච්ච අකුසල නිසා. පෙර අතීතයේදී අනවබෝධය නිසා යම් අකුසලයක් කරගත්තා කියමුකෝ. දැන් ඒ ගැන හිතන්න ගියාම මොකද වෙන්නේ? ආපහු අර පාපේ බලවත් වෙනවා. ඒ නිසා අතීතයේදී සිද්ධ වෙච්ච කිසිම අකුසලයක් ගැන දශම මාත්‍රයකටවත් හිතන්න යන්න එපා. එහෙම හිතුවොත් එතන අකුසලයක් සිද්ධ වෙන කුක්කුච්ච. ඒ වගේම තමයි නොකරපු කුසල් ගැනත් තැවෙන්න එපා. මොනවා නොකරපු කුසල් කියන්නේ? අතීතයේදී මට මේ දේ කරගන්න බැරුණානි, අතීතයේදී මේ වගේ පින්කම් කරගන්න බැරුණානි, අතීතයේදී මේ වගේ බණ අහන්න බැරුණානි, අතීතයේදී මේ වගේ ත්‍රිවිධ රත්නයේ පිහිට ලබා ගන්න බැරුණානි යන දෝෂයෙන් අතීතයේදී නොකරපු කුසල් ටික ගැන දැන් හිතනවා. දැන් මොකද වෙන්නේ? දැනුත් වෙන්නේ අරකමයි. මොකද? පාපේමයි. මොකද? කුක්කුච්ච තැවෙනවා හිත. ඒ නිසා කරපු අකුසල් ගැන හිතන්නත් එපා, නොකරපු කුසල් ගැන හිතන්නත් එපා. මේ මොහොතේ කලියුත්ත ගැන හිතන්න. මේ මොහොතේ ඔබ නිවැරදි නම්, මේ මොහොතේ ඔබේ හිත පිරිසුදු නම්, මේ මොහොතේ ඔබ පිරිසුදු ජීවිතයක් නම් ගත කරන්නේ, ඔබට ඒකාන්තයෙන් ඒ අමා සැපතු උරුම කරගන්න පුළුවන්. පංච ආනන්තරික පාප කර්ම කොල්ල නැත්තම්, පංච ආනන්තරික පාප කර්ම කොල්ල නැති ඕනම කෙනෙක්, ඒ කියන්නේ මව මැරීම, පියා මැරීම, බුදු පියාණන් වහන්සේගේ ශරීරය ලේසලවීම, රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම සහ සංඝ භේදය කියන මෙන්න මේ අකුසල පහෙන් කක්කත් කරගෙන නැත්නම් ඔබ සියලු දෙනා ඉන්නේ නිවනේ ස්වර්ණ ద్వාරේ. එනිසා ඒ ద్వාරෙන් ඇතුල් වෙන්න ඔබට ඒකාන්ත වශයෙන්ම සුදුසුකම තියෙනවා. එනිසා පින්වතුනි, ඔන්න කුක්කුච්චේ කියන අකුසල ස්වභාවයක් අඳුරගෙන බණහද්දි කවදාවත් කරපු අකුසල් ගැන හෝ නොකරපු කුසල් ගැන තැවෙන්න යන්න එපා. එහෙනම් ඔන්න උද්දච්ච කුක්කුච්ච කියන නීවරණෙන් ඔබ නිදහස් වෙනවා එදාට. දැන් අන්තිම එක විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? විචිකිච්ඡාව ඔන්නෝක කවුරුත් දැනගන්න ඕන දෙයක්. විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? විචිකිච්ඡාව කියලා කියන්නේ ප්‍රඥාවෙන් ධර්මයේ තෝර බේර ගන්නේ නැති නිසාම හැම තිස්සෙම ඇති වෙන සැකේ සැකේ සැකේ.
කාටද විචිකිච්ඡා ඇති වෙන්නේ විමර්ශන බුද්ධිය නැති කෙනාට ධර්මයේ විමර්ශනය කරගන්න බැරි කෙනාට ධර්මයේ විමර්ශනය කරගැනීමේ හැකියාව නැති කෙනාට මොනවා හරි දෙයක් පෙන්ලා දුන්නොත් විමර්ශනය කරගන්න බැරි නම් එයා විචිකිච්ඡාවෙන් තර්කවාද නගන දෘෂ්ටිවාද තියන අය තුළ මෙන්න මේ විචිකිච්ඡාව කියන කටිසේ බහුලයි ප්‍රඥාවට ගෝචරන ධර්මයේ පෙන්ලා දුන්නාම ඒ අය ඒක පොතේ තිබුණාද ත්‍රිපිටකයේ තිබුණාද අරහේ තිබුණාද මෙහෙ තිබුණාද හතර අතේ තිබුණාද කියලා හොයන්නේ ප්‍රඥායෙන් විමර්ශනය කළ බලන්නේ දිහා මොනවාරි ධර්මයක් කිව්වොත් එහෙම දේශනා කරුත් එහෙම අහනවා ත්‍රිපිටකයේ ඔක කොතන තියෙන්නේ කොයි සූත්‍රෙත් තියෙන්නේ කියලා. ඉතින් භික්ෂුවට සිද්ධ වෙනවා මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගන්න. පුළුවන් වැඩක්ද මේ? ප්‍රඥාවෙන් ධර්මයට කන් දෙන්න ඕන. ඊට පස්සේ Tamanට අවශ්‍ය නම් විමර්ශනය කරගන්න. විමර්ශනය කරනකොට ඔබට අවබෝධ වෙයි. මේවත් පෙන්ලා දෙනවා විචිකිච්ඡාවේ තියෙන්නේ. ප්‍රඥාව මොටකමේ තියෙන්නේ. ඒ පෙන්눔 කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි ප්‍රඥාවේ දුර්වලකම. ඉතින් ප්‍රඥාවෙන් හිතා බලන්න බෑ ඒක. ඒක ඇත්තද බොරුද කියලා. කොහේරි සාක්ෂියක් ඕනේ හැමතිස්සෙම. දැන් එදා හදිසියවත් යේ ධම්මා හේතුපබ්බෝ තේසං හේතු තථාගතෝ ආහ තේසංචෝ නිරෝධය වංවාදි මහා සමුනෝ හේතුම් පරිසම්බූතං හේතු වංගා නිරුජ්ජති කියලා අස්සජී මහ රහතන් වහන්සේ උපතිස පිරියජන වහන්සේට ධර්මයේ දේශනා කරපු වෙලාවේ ඔහොම ඇහුවනම් කොහෙද ඔක තියෙන්නේ කොයි පොතේ තියෙන්නේ කොයි ත්‍රිපිටකේද කොතන තියෙන්නේ කොයි පෙළේ තියෙන්නේ කියලා ඇහුවනම් මොකක් කියන්නේ ත්‍රිපිටකේ නැති කාල ග්‍රන්ථාරූඪ කරලවත් නැති කාලෙක අස්සජී මහ රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න දැන් කොහේ තියෙනවා කියලා කියන්න දෝ. එනිසා පින්වතුනි ප්‍රඥායෙන් ධර්මයට කන් දෙන්න ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් ධර්මයේ නිහඬව විමර්ශනය කරන කිසි කෙනෙක්ට ඔය අගතියටපත් වෙන්න හේතු නැහැ. යම් කිසි භික්ෂුවක් යම් ධර්මයක් දේශනා කරද්දී ඒ ධර්මයේ තමන්ගේ ප්‍රඥාවට ගැළපෙන්නේ නැත්නම්, ගෝචර වෙන්නේ නැත්නම් ඒ ධර්මයේ බහා තබන්න පුළුවන් පැත්තකින්. මේ උත්තරේතරමා ධර්මයේ ප්‍රඥාවටමයි ගෝචර වෙන්නේ. එනිසා ප්‍රඥාවෙන් ධර්මයේ විමර්ශනය නොකරන විපාක හැටියට හැමතිස්සෙම නීවරණයක් නැගිනවා විචිකිච්ඡාව. පැය ගාණක් බණහගෙන හිටියත් වැඩක් නැහැ විචිකිච්ඡාවෙන් නම් ඔබ බණහන්න. හැමතිස්සෙම විචිකිච්ඡාව. ඒක හරිද මේක හරිද? අරක හරිද මේක හරිද? අර හාමුදුරුවෝ කියපු එක හරිද මේ හාමුදුරුවෝ කියපු එක හරිද? පස්සේ විමර්ශනය කරන්න. ඉස්සෙල්ලා බණ ටික අහගන්න. විචිකිච්ඡා කියන්නේ සැක දෙකක් අතර දෝලණය වෙනවා හිත. මේ තුච්ච නිදි ස්වභාවය මේ හිතේ. බුදු පියාණන් වහන්සේගේ ධර්මය නිහඬ මනසකින් විමර්ශන බුද්ධියෙන් දකින්න ඕන ධර්මයක්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල සුවචෝ චස්ස මුදු අනතිමානි සුවච භාවයේ තියෙන්න ඕන, කීකරු භාවයේ තියෙන්න ඕන. ඒ කියන්නේ බුද්ධ වචනේ ඉස්සරහා අපි තර්කවාදන ගන්න යන්නේ, වාදිවාද ඇති කරගන්නේ. විචිකිච්ඡා ඨානියා ධම්මෝ කියලා කොටසක් තියෙනවා. විචිකිච්ඡාවට හේතු වෙන ධර්ම කොටාසයක් තියෙනවා. ඕවා තමයි ඔන්න ඔය තර්කවාද. තර්කවාද වලින් තමයි මේ විචිකිච්ඡාවෙන් නිවර්ණය බහුල වෙන්න ගන්න. දැන් ওই විචිකිච්ඡාව නැගින තවත් ක්‍රමයක් තියෙනවා. ඒකත් කියන්න ඕන. අසප්පුරුෂ දුෂ්ප්‍රඥ ඇසුරු කිරීම. මොකද්ද ඒ ඊළඟ ධර්මයේ අසප්පුරුෂ දුෂ්ප්‍රඥ කිව්වේ? යම් කිසි කෙනෙක් බණහඬ ලෑස්ති වෙනකොට එපා එපා ඕක අහන්න එපා ඕක වැරදි. ඕක වැරදි. ඕක අහන්න එපා. විමර්ශන බුද්ධියෙන් අහලා බලන්න කියලා කියන්න පුළුවන්. අහලා බලපල්ලා කමන්නේ. හැබැයි ප්‍රඥාවෙන් ධර්මයේ තෝරගන්න. ප්‍රඥාවෙන් ධර්මයේ නුවණින් විමර්ශනය කරන්නාට විචිකිච්ඡාව නැගෙන්නේ නැහැ. බුද්ධ වචනේ මේකයි කියලා පිරිසුදු බුද්ධ වචනේ තෝරා බේරා ගැනීමේ ඥාණය පහළ වෙනවා. එහෙනම් පිරිසුදු සිත් ඇත්තන්ටයි මේ ධර්මය විචිකිච්ඡාව බෙහෙත අපිරිසුදු කරයි. දැන් මේ වෙලාවෙ උනත් බණ අහගෙන ඉන්නකොට දැන් අපට හිතෙනවා නම් මේ බණ හරිද? අර බණ හරිද? මේ හාමුදුරුවෝ කියන එක හරිද? වැරදිද? ඔය කියන්නේ ඇත්තටම බුද්ධ භාෂිතයද? නැත්ද? උන් අහසට හිතෙන එකද? අර මගේ යාළුවා කිව්වනේ ඔබ බණ අහන්න එපා කියලා. මම එපා කිව්වත් මම මේ අහලා බලනවානේ. එන අදවසේ බොහොම හිත හිත ඉන්නවා දැන්. එහෙනම් ඔන්න මේ වෙලාවේ විචිකිච්ඡා නීවරණ ඔබ හිතේ ඇති වෙලා. දැන් මේ වෙලාවේ කියන කිසිම වණපදයක් ඔබේ කණෙන් හිතට ගමන් කරන්නේ නැහැ. කණේ වැදලා විසින එළියට. එහෙනම් මේ මොහොතේ අනු විචිකිච්ඡාව ඇති බව දැනගන්න ඕන. එහෙනම් දැන් මේ වෙලාවේ කියන බණ ටික ප්‍රඥාවට හොඳට ගෝචර වෙනවා නම්, තථාගතයන් වහන්සේ පෙන්නපු ධර්මයත් එක්ක ගැලපෙනවා නම්, චතුරාර්ය සත්‍යයත් එක්ක ගැලපෙනවා නම්, පටිච්ච සමුප්පාදයත් එක්ක ගැලපෙනවා නම්, මේ හේතුඵල අනිත්‍ය ධර්මයත් එක්ක ගැලපෙනවා නම්, අන්න මේ මොහොතේ ඔබ ඊටාම සාවධානින් මේ ධර්මයට කන් දෙමින් ධාරණය කරගනිමින් සිටිනවා. එහෙනම් අන්න මේ මොහොතේ විචිකිච්ඡා නීවරණේ නැහැ කියලා ඔබ දැනගන්න. එහෙනම් ඔබ මේ වෙලාවේ විචිකිච්ඡාව පවතින්නේද නොපවතින්නේද කියලා දැනගන්නවා නම් ඒ ඉන්නේ ධම්මානුපස්සනාව තුල. දැන් ඔහොම වනහගෙන ඉන්නකොට එනවා කවුරු හරි අසප්පුරුෂ දුෂ්ප්‍රඥයෙක්. ඇවිල්ලා ඉවර වෙලා ඔබට කියනවා, අයියෝ ඔයා වනහනවද? ඔයාට පිස්සුද? වහන්නේ ඇයි? කොච්චර දේශනා තියෙනවද? ඇයි වහන්නේ? අන්න එතන ඉඳලා විචිකිච්ඡාව උපදිනවා.
අන්න අනුප්පන්නස්ස විචිකිච්ඡස්ස උප්පාදෝ හෝති. අන්න නූපන්නාව විචිකිච්ඡාව උපදිනවා දැන්. එතන ඉඳලා. එහෙනම් අන්න නූපන් විචිකිච්ඡාව ඉපදුනා කියලා දැන් දැනගන්න ඕන. ඒ වගේම තමයි දැන් විචිකිච්ඡාව පහ කරගන්නේ කොහොමද? විචිකිච්ඡාව පහ කරගන්න නම් ඔය එක එක්කිනාගේ කටපල්ලෙන් වැටෙන වචන වලට කන් දෙන්න යන්න එපා. එහෙනම් ධර්මයේ නුවණින් විමර්ශනය කරන මිනිසෙක් වෙන්න කවුරුවත් කියන දෙයට නටන්න එපා. ඔන්න විචිකිච්ඡාවෙන් නිදහසන ප්‍රධානම ක්‍රමවේදයේ විමර්ශනය විමසීම කියන්නා කෙසේ කියවා තසන්නා සී බුද්ධියෙන් ඇසිය යුතුයි. ඔන්න විචිකිච්ඡාවේ නිදහස. එහෙනම් පිළිගතුනි ඔන්න විචිකිච්ඡා නීවරණය ගැනත් යම්කිසි සඳහනක් කළා. ඔය විදිහට දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ පහක් තියෙනවා. මේ නීවරණ තමන්ගේ චිත්තසංතානයේ පවතිනවා නම් පවතිනවා කියලා දැනගන්න. නොපවතිනවා නම් නොපවතිනවා කියලා දැනගන්නවා. යම් මොහොතක යම් හේතුවක් නිසා හටගත්තා නම් හටගත්තා කියලා දැනගන්නවා. උතුම් වූ ධර්මයේ සිහි කිරීමෙන් විදර්ශනා සමත ක්‍රමයෙන් මේ නීවරණ පහ වුණා නම් පහ වුණා කියලා දැනගන්නවා. මෙන්න මේ ආකාරයෙන් ඔබ වාසය කරයි නම් ඔබ ධම්මානුපස්සනාව යුක්තව වාසය කරන ආර්ය ශ්‍රාවක පින්වතෙක්. ඔබට සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ වැඩෙනවා. එහෙනම් ඔබ නීවරණයන්ගෙන් නිදහස් වෙච්ච සමවත් චිත්ත ස්වභාවයෙන් යුක්ත වාසය කරන කෙනෙක්. එහෙනම් මේ නීවරණ පවතිනකොට සිතේ පවතින ස්වභාවය මොකද්ද? දුෂ්ප්‍රඥ ස්වභාවය. ඒ කිව්වේ කොච්චර බණ ඇහුවත් තේරෙන්නේ නැහැ. එහෙනම් නීවරණ පහ වුණා මේ හිතේ පවතින චිත්ත ස්වභාවය මොකද්ද? පිරිසුදු චිත්ත ස්වභාවය. මොකද්ද නීවරණ පහ වෙච්ච චිත්ත ස්වභාවයට තමයි කියන්නේ මතක තියාගන්න සමතය, සමත සමාධිය කියලා. සමතය කියන්නේ නීවරණ සමතයට පත් වෙච්ච ස්වභාවය. ඒ කිව්වේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ පහ වෙලා පවතින යම් චිත්ත ස්වභාවයක් පවතිනා මෙන්න මේ වෙලාවේ පවතින්නේ සමතය. ඒ කියන්නේ මේ වෙලාව ඔබ ඉතාම පිරිසුදු සිතකින් සමත සමාධිය යුක්තව වාසය කරන්න. පඨමේව සමාධි පච්චේක ඥානං. එහෙනම් ඔන්න ඔය සිතේ උපදිනවා ඥානෙද. මොන ඥානෙද? විදර්ශනා ඥානෙ. එනිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යමෙක් උතුම් වූ අමා ධර්මය අසමින් වාසය කරන මොහොතක සමත විදර්ශනා යුගනද්ද වැඩෙනවා කිය. දැන් එනවා ඔබ සමතේ දැක්කා. සමතේ කිව්වේ නීවරණ වලින් තොර ස්වභාවය හිතේ. නීවරණ පහවෙච්ච ස්වභාවය, පිරිසිදු චිත්ත ස්වභාවය. විදර්ශනාව කිව්වේ ඒ සිතේ නැගෙන ප්‍රඥාව. එහෙනම් මේ වෙලාවේ පිරිසිදු හිතයි ප්‍රඥාවයි දෙකම එකට පවතිනවා සමත විදර්ශනා යුගනද්ද වැඩෙනවා. මේ වෙලාවේ ඔබ භාවනා දෙකක් වඩන කෙනෙක්. එක සැරි සමත භාවනාවක් වඩනවා, විදර්ශනා භාවනාවක් වඩනවා. එහෙනම් ඔබ දැන් භාවනා කරමින් තමයි ඉන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ නම් ඒ ආකාරයෙන් දේශනා කරන අපට මෙන්න මේ ආකාරයෙන් මහණ අජත්තාව බහිද්දාව යනාදි වශයෙන් අභ්‍යන්තර සහ බාහිර ධර්මානුව නුවණින් මෙනෙහි කරමින් වාසය කරන්න ඇසකරන ආසේ දිය ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මානුව මෙන්න මේ ධර්ම එකට එකක් නීවරණයන්ට හේතු වෙනවාද, හේතු නොවෙනවාද, මේවා ඇසුරින් නීවරණ උපදිනවාද, නූපදිනවාද, ඉපදුනා වූ නීවරණ පහ වෙනවාද යනාදි වශයෙන් ඒ නීවරණයන්ගේ ප්‍රහාණයක් ඇද්ද යනාදි වශයෙන් මෙන්න මේ ආකාරයෙන් නීවරණවල සමුදය නිරෝධය දකිමින් වාසය කරන්නේද ඔබ ධම්මානුපස්සනාවෙන් යුක්ත වාසය කරනවා. එහෙනම් මේ නීවරණ පබ්බේ පිළිබඳව මෙතෙක් මේ කළපු විග්‍රහය ඒකාන්ත වශයෙන් ඔබට නීවරණ වලින් පහ වුණා වූ පිරිසිදු චිත්ත ස්වභාවයක් එවත් ඒ සමත සමාධිමත් සිතක් ගොඩනගාගෙන ඒ උතුම් සිත තුළ සද්ධර්මයේ පිළිබඳේ ඥාන දර්ශනයෙන් පහළ කරගෙන මේ භයංකාර ඝෝර කටුක සංසාර දුකින් වහා අත මිදී මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සදාතනික සැපේ වශයෙන් නිවී සැනසේ දෙසා වදාළ ඒ අජරාමර මහා නිර්වාණ ශාන්තියම අත්කරගන්නට ඒ උත්තරේතර නිර්වාණ මාර්ගයෙන් වඩා පූර්ණේ කරගන්නට හේතු වාසනාවන මහා ධර්මාවබෝධයක් බවට පත් වේවා. ඒකාන්ත වශයෙන්ම මේලද උත්තරීතර මනුෂ්‍ය භවයේදීම ඒ සදාතනික ජරාම රමාමහා නිවනින්ම පරිනිර්වාණ ශාන්තියෙන්ම සැනසෙනවා කියන අදිස්ථානීය යුක්තව කවුරු හඬදගා සාදුකාරයක් පවත්තුමු. සාදු සාදු සාදු. උතුම් නිර්මල සද්ධර්මය දේශනා කරමින් උතුම් වූ ධර්මාවබෝධය අප වෙත ලබා දෙන්නට ධර්මදේශනාව ශ්‍රී සිද්ධ කළ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී ආරණ විහාරවාසී පූජ්‍යමාපලගම සුසිල වංශ හිමියන්ට පාදහ බිවන්දනෙන් යුතුව පුණ්‍යානුමෝදනාය කර සිටිනවා. එසේම අද ලෞතුරු ආරණ ධර්මදේශනාවේ දායකත්වය දරනු ලැබුවේ ලොව පුරා වෙසෙන ලෞතුරු ආරණ සදහම් මණ්ඩපයේ ශ්‍රාවක පිරිස විසිනුයි. වෙහසක් නොබලා අපමණ කැපවීමකින්
උතුම් වූ බුද්ධ භාෂිතයට අනුවම මේ අමහා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කරන විදග්ධ ධර්ම කතික ගෞරවනීය මාපලගම සුසිල වංශ හිමියන්ගේ ජන්මදිනය මාර්තු 29 වනදාට යෙදී තිබෙනවා. එය නිමිති කරගෙන උන්වහන්සේට තවත් බොහෝ කාලයක් ලෞතුරු තථාගත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවීම පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවය උරුම වීමටත් උන්වහන්සේ විසින් පතන්නා වූ පරම නිෂ්ඨාව වන උතුම් අරහත් ඵලය පූර්ණය පිණිසත් මේ සියලු කුසල් පින්දහම් මහා නිශ්‍රයක්ම වේවා, මහා උපනිශ්‍රයක්ම වෙත්වා. එසේම ඒ සියලුම දෙනාගේ ප්‍රාර්ථනාවන්ට අනුව මේ මහා කුසල ආනිසංස බලයෙන් කල්‍යාණ මිත්‍ර සුසිල පුත්ත හිමියන් වන් පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් මෙලවට දයාද කළ උතුම් මාපිය දෙපළපන පරණව සැපත් හිනිතුම ලියනගේ ජිනදාස පියතුමන්ට සහ සුසිලාද මිල් මෞතුමියට උතුම් නිර්මල නිවන නුදුරු භවයකදීම පූර්ණ කර ගැනීමට මේ සියලු කුසල් පින්දහම් හේතු වාසනා වෙත්වායි අපි බැතිසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින්ම අද ලෞතුරු අරණ සුමధుර දේශනාව මෙසේ නිමා වෙනවා. සදෙහි සුපින්වතුනි, ලෞතුරු අරණ ධර්ම දේශනා එක දිගට ශ්‍රවණයට louturuarana.net වෙබ් පිටුවට පිවිසෙන්න. එසේත් නැතිනම් ලෞතුරු අරණ YouTube නාලිකාව පරිහරණය කරන්න. නැතිනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8ට සෑම බ්‍රහස්පතින්දාවකම FM 97.6 ඔයගොන් මිතුලිය ශ්‍රවණය කරන්න. නැතිනම් ඔබේ තොරතුරු දන්වා අපිට කෙටි පණිවිඩයක් යොමු කරන්න සියලු තොරතුරු සම්පාදනයට අපි සූදානම්. දුරකථනය 0777 97 87 307. අද ලෞතුරු අරණ සුමధుර දේශනාව මෙසේ නිමා වෙනවා. ඔබට තෙරුවන් සරණයි. බුදුදහම පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් ධර්මදේශනා මාලාවට සවන් දෙන්න. සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට FM 97.6 ඌවගුවන්විදුලියෙන් ලෞතුරු අරණ සදහම් ධර්මදේශනා මාලාව. දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීලවංශ ස්වාමීන් වහන්සේ. පහසුවෙන් අර්ථවත්ව ධර්මාවබෝධය ලබන්නට ඔබත් ලෞතුරු වරණට සවන් දෙන්න.